ඉරෙන් හඳෙන් එළිය අරගෙන මුළු ලෝකයක්ම ජයගත්ත ඔහු නමින් හර්ෂණ දිසානායක. ආචාර්ය සෝමරත්න දිසානායක මහත්මයාගේ තවත් අපූර්ව නිර්මාණයක් තමයි සූර්ය අරණ චිත්‍රපටය කියන්නේ. මේ සූර්ය අරණ චිත්‍රපටයේ ඉරෙන් හඳෙන් ගීතය ගායනා කරන්නේ මම සඳහන් කරපු හර්ෂණ දිසානායක. මොහු මේ ගීතය ගායනා කරනකොට හරියටම වයස අවුරුදු 9යි. වයස අවුරුදු 9ක් නැමැති ඒ පුංචි දරුවා මේ වෙනකොට යොවුන් වියේ සිටින දක්ෂ කලාකරුවෙක්, ලංකාවේ ඉන්න ප්‍රවීණම ගීත ගායකයෙක්. ළඟදී ජීවිතයේ දෙවෙනි ගමන යන්න ආරම්භ කරපු හර්ෂණව අද අපි කතා බහකට එකතු කරගත්තා. කොහොමද අලුත් ජීවිතේ හොඳින් ගෙවෙනවා? විවාහය කියන්නේ ආදරයෙන් නාමෙන් වගකීම් යුතුකම් සම්භාරයක් ලැබුණු හරි අපූර්ව පරිච්ඡේදයක්. මට හිතෙන්නේ ජීවිතයට නව පණක් ලැබෙන දෙයක් තමයි විවාහය කියන්නේ. ඔබ විවාහ වෙන්නේ ආදර සම්බන්ධයකින්. ඔව්, මට ලක්ෂණා ලක්මාලිම මුණගැහෙන්නේ උසස් පෙළ කරනකොට. මම කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ කරනකොට ලක්ෂණා ඉගෙන ගත්තේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ. බාහිර පන්තිවලට සහභාගි වෙනකොටත් ලක්ෂණා මුණගැහුණා. උසස් පෙළ පන්තියක ඉන්නකොට අවංක විද්‍යුරියෝගයේ හමුවීම මහා ලොකු හයියක් වුණා. ඊට පස්සේ අපි නිතරම හම්බ වුණා. ඇගේ දමාපියන් අපිව ආදරෙන් පිළිගත්තා. ඒ යන අතරේ තමයි අපේ මිත්‍රදම ආදරයක් බවට පෙරලෙන්නේ. ඒ සොඳුරු අතීතය සැබෑවටම ආදරණීයයි. කොහොම වුණත් ඒ ආදරය මල්පල දරා විවාහය දක්වාම අපි ආවම හරියට ඒක සංසාරගත පුරුද්දක් වගේ තමයි අපිට දැනෙන්නේ. කාටද ඉස්සර වෙලාම ආදරයක් දැනුනේ? ලස්සන ගැහැණු ළමයි කිහිප දෙනෙකුටම හිත ගිහිලා තිබුණා. කිහිප දෙනෙකුට ඒක කියලා තියෙනවා. නමුත් ආදරය කියන්නේ බාහිර පෙන්වෙන්නේ නැති වෙන දෙයක් නොවන නිසා ඒ හැමදේම බොහොම తాවකාලික වුණා. ලක්ෂණ ඔබේ ජීවිතේට සුවිශේෂී චරිතයක් වෙන්නේ කොහොමද? ඇය රුවගුණ දෙකම තියෙන කෙනෙක්. ඒ වගේම හරිම බුද්ධිමත්. ජීවිතයේ ඕනෑම දෙයක් ලබා ගන්න ලොකු කැපවීමක් කරන්න, ඒ වගේම ලොකු කැපවීමකින් වැඩ කරන්න පුළුවන් හිත ගොඩක් හයිය කෙනෙක් වෙන්න ඕනේ. අනිත් දේ තමයි මට සමීප වෙන්නේ මගේ ජනප්‍රියත්වය ගැන හිතලා නෙවෙයි, සැබෑම ආදරෙන්. ඒක මට ලෝකයක් වටිනවා. ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව කවුද? ඉන්දියානු නිලි දීපිකා පදුගෝන්ගේ රූපෙට මම ගොඩක්ම ආසයි. දැක්ක ලස්සනම මනාලිය කවුද? පුංචි කාලේ ඉඳලම ලස්සන මනාලියන් කීප දෙනෙක්ගේම රූපය හිතේ ඇඳලා තියෙනවා. මගේ ලක්ෂණ මනාලියක් විදිහට සැරසුණු දවසේ ඒ දැකපු ලස්සන මනාලියන් සියල්ලම පරදවලා ඇගේ රුව මගේ හිතේ රැඳුණා. ජීවිතයේ අමතක නොවන සිදුවීමක් මතක් කළොත් ඉරෙන් හඳෙන් ගීතයේ ජනප්‍රිය වීමත් එක්කම මම ඉරෙන් හඳෙන් කියලා ගීත සංයුක්ත තැටියකුත්, පිච්චකකුළු කියලා ගීත සංයුක්ත තැටියකුත්, ඔය අතරම දවසක් මට අවස්ථාව ලැබුණා අමරදේව මාස්ටර් මුණගැහෙන්න. සංගීත ලෝකයේ මහා පතාක යෝධයෙක් වුණ අමරදේව මාස්ටර් එක කතා කරනවා තියා ළඟට යන්නවත් ලැබෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. නමුත් ඒ අවස්ථාව මට අවුරුදු 9 ලැබුණා. ඒ දුර්ලභ අවස්ථාව මට ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. දැනට ගීත කීයක් විතර කරලා තියෙනවද? මම හිතන විදිහට ගීත 340ක් විතර. ජනප්‍රිය වුණ පළමු ගීතය අත්තමා නිවන් ගිහින් අපිට ගොඩක් ඈතයි කියන එක. ඔබ අද සංගීතයෙන් බොහෝ ඉදිරියට ගිය කෙනෙක්. මම එහෙමනම් හිතන්නේ නැහැ. සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. ඒ භාෂාවේ ඉගෙන ගත යුතු තැන් බොහොමයි. විශාරද නාමය සංගීතයේ ශාස්ත්‍රීය පදනමට ශක්තියක් වෙනවා. බලාපොරොත්තු බොහොමයක් ඇති. ඔව්, මා විසින්ම රචිත ගීත කිහිපයක් සංගීතවත් කරලා තියෙනවා. තාරුණ්‍ය වෙනුවෙන් කරපු ඒ ගීත නිර්මාණ සියල්ලටම රූප රචනා කරන්න නියමිතයි. ඊට අමතරව මගේ සංකල්පනාවකට අනුවම ලියවුණ චිත්‍රපට ටෙලිනාට්‍ය කිහිපයකට තිර රචනා අධ්‍යක්ෂණය කරලා ඒ කටයුතු සිද්ධ කරගෙන යනවා. මේ දිනවල ඒ වෙනුවෙන් තමයි නිෂ්පාදකවරු සොයා යන්නේ. ඒත් එක්කම මගේ නායකත්වයෙන් ආරම්භ කිරීමට යෙදුණු බී සංගීත කණ්ඩායමේ ආරම්භයත් පෙබරවාරි මාසයේදී සිද්ධ වෙනවා. ඔබ ගැන හිතනවද? මම මගේ සෞඛ්‍ය ගැන හිතන්නේ නැහැ. ටිකක් විතර මුරණ්ඩුයි. මම එහෙම කියන්නේ සංගීතයේදී ආරක්ෂා කරගන්න අවශ්‍යම දෙයක් මේ හඬ. ඒක දෙතින් සීතල කෑමබීම කන එක, රාත්‍රී නිදිවැරීම කෑමබීම ගැනීමේදී සැලකිලිමත් වීම වගේ කරුණකාරණා කෙරෙහි සැලකිලිමත් වෙන්න ඕනේ. නමුත් ඒ දේවල් ඉස්සර ඒ විදිහටුනේ නැහැ. විවාහයෙන් පස්සේ නම් දැන් සියලු කෑමබීම ගැනීම සිදුවෙන්නේ නියමිත කාලසටහනකට. ඔබේ කඩවසම් බව ආරක්ෂා කරගන්න ඔබ මොකද කරන්නේ? කෑමබීම පාලනය කරනවත් ව්‍යායාම් කිරීම ආදිය නම් සිද්ධ වෙන්නේ හරිම අඩුවෙන්. බාහිර පෙනුම ලස්සනට තියාගන්න, පිරිසිදු වෙන්න එකත්, ආධ්‍යාත්මික සතුට රැකගන්න මනස සතුටින් තියාගන්න එකත් මම නම් කරනවා. සතුට ආරක්ෂා කරගන්න ඔබ මොකද කරන්නේ? ජීවිතයේ සෑම මොහොතක්ම සතුටෙන් ගත කරන්න උත්සාහ කරනවා. ඒ සතුට අපෙන් ඈත් වෙන අවස්ථාවක් නැතුවම නෙවෙයි. ඒ වෙලාවට ජීවිතයට සමීප වන අය වෙනුවෙන් දැනෙන විරහ වේදනාව විඳවන්නේ නැතුව විඳින්න උත්සාහ කරනවා.